දෑන ගමගේ මහත්මිය නිතරම කියන දෙයක් තමයි සමගි ජනබලවේගයේ එයාගේ කියලා. දැන් මේකත් එක්ක යම්කිසි ගැටලුවක් ඇති වෙයිද පක්ෂයට? දෑන ගමගේ මහත්මිය ඔය කතාව දිගින් දිගටම කියනවා. හැබැයි අපි සමගි ජන බලවේගයේ ලියාපදිංචිකරේ ඩයනා ගමගේ මහත්මියට අයත්ව තිබුණු අපේ ජාතික පෙරමුණ කියන පක්ෂය නම වෙනස් කරමින් සහ එහි නිලධාරීන් මහලේකම්වරයා වෙනස් කරමින් තමයි අපි ඒ නම වෙනස් කරලා ඒ පක්ෂය සමගි ජන බලවේග බවට පරිවර්තනය කළේ. දැන් මේක සමහර අයට තේරුම් ගන්න බෑ. දැන් ඩයනා ගමගේ මහත්මියට කිසිදු ආකාරයක සමගි ජන බලවේගයේ අයිතියක් නැහැ. මොකද හේතුව අපි ඒ පක්ෂය ලබාගෙන එහි නිලධාරීන් වෙනස් කළා, නම වෙනස් කළා, අලුත් පක්ෂයක් හැටියට නැවතත් ඒ පක්ෂයේ සමග ජන බලවේගය හැටියට ලියාපදිංචි කළා තිබෙනවා. මේක කෙටියෙන් කියනවා නම් තේරුම් ගන්න පුළුවන් පහසුම විදිය තමයි මට අයිති ඉඩමක් මම වෙනත් තුන්වෙනි පාර්ශ්වයකට විකිණීමක් හෝ ලබා දීමක් හෝ කළොත් ඒ ලබාගත්ත ඊළඟ තනත්තා ඉඩම ලියාපදිංචි කරාට පස්සේ ඒ ඉඩමේ අයිතිය තියෙන්නේ තුන්වෙනි පාර්ශ්වයකට. මට කියන්න පුළුවන්කමක් නැහැ ඔය ඉඩම මගේ කියලා. ඕ මගේ තමයි කලින්. හැබැයි දැන් ඒක පැවරුවාට පස්සේ ඒ ඉඩමේ අයිති යන්නේ තුන්වෙනි පාර්ශ්වයකට. එවැනිම ආකාරයේ ක්‍රියාදාමයක් තමයි මේකට සිදුවලා තිබෙන්නේ. ඉතින් සමහර අය මේ කරුණු වසන් කරමින් තවත් අය පක්ෂයේ අපහසුතාවයට පත් කිරීම සඳහා නොයෙක් ආකාරයේ මේ කාරණු ඉදිරිපත් කරන එක අපිට අදාළ වෙන්නේ නැහැ. මේ පක්ෂයේ නිල වශයෙන්ම අයිතිය තිබෙන්නේ, නිල වශයෙන් මැතිවරණ කොමසාරිස් ඉදිරියේ පිළි අරගෙන තිබෙන්නේ සමගි ජන බලවේගයේ පක්ෂයේ හැටියට. ඒ වගේම මේ පක්ෂයේ මහලේකම්වරයා හැටියට රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ක්‍රියා කරනවා. ඒක නිල වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා පිළි අරගෙන වසර ගණනාවක් තිස්සේ අපි කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. මේකට කිසිම ආකාරයේ අභියෝගයක් නැහැ.